ආයුබෝවන් වනක්කම් අද මම ඔයාලට කියලා දෙන්නේ මෙවර දෙවර බස දෙමළ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න ඉන්න හැමෝම වෙනුවෙන් ප්‍රශ්න පත්‍රයේ නිතරම අහන ප්‍රශ්නයක් තමයි වෙළඳ දැන්වීමක් සකස් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වෙළඳ දැන්වීම තමයි ඔයාලට මම අද කියන්නේ. ඉතින් හරිම ලේසි වචන කීපයක් විතරයි දැනගන්න ඕන නැත්තේ. තොරතුරු දන්නවා නම් මෙන්න මේ වෙළඳ දැන්වීම සකස් කරන්න හරියටම ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් අපි හුඟක් අය බොහෝ දෙනෙක් මේ වෙළඳ දැන්වීම කියන එක අත්හරිනවා, මග අරිනවා ප්‍රශ්නෙන්. ඉතින් මේ වගේ එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි අද ඔයාලට මම කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේ මම දෙකක් ඒ සඳහා යොදාගත්තා. ඉතින් දෙක අපි බලමු කොහොමද යෙදෙන්නේ කියලා. මෙන්න මේ පළවෙනියටම තියෙනවා නම්ම ඌරු පළ රසම්. එතන නම්ම ඌරු කියන්නේ අපේ ගමේ පළ රසම් යුස. ඊටාම මේ සරලව ඒ වචනේ ලියලා තියෙනවා නම්ම ඌරු පළ රසම් අපේ ගමේ යුස. එනම් නැත්තම් ගෙඩිවල පළතුරු වල යුස. ඒත් විදිහට තමයි පටන් ගන්න තියෙන්නේ. ඊළඟට කියනවා ඉන්රි. දැන් අදම අදම වාංගුංගල් මිලදී ගන්න. අදම මිලදී ගන්න. ඊළඟට පරුහි මහිලුංගල් පානය කර සතුටු වෙන්න. මේ විදිහට තමයි මේ වෙළඳ දැන්වීම මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ. ආපහු කියන්නම්. නම්ම ඌරු පළ රසම් ඉන්රේ වාංගුංගල් පරුහි මහිලුංගල් අපේ ගමේ පළතුරු යුස. ඉන්රේ අදම වාංගුංගල් මිලදී ගන්න. පරුහි මහිලුංගල් පානය කර සතුටු වන්න කියලා තමයි මේ වෙළඳ දැන්වීම මුලින්ම සකස් කරලා තියෙන්නේ. ඊළඟට අපි මේකේ දාලා තියෙනවා විලෙයි රූබා. මේ මිල විලෙයි කියන්නේ මිල රූබා රුපියල් 150ක් මට්ටුමේ. මට්ටුමේ කියලා කියන්නේ පමණයි. නෝට්‍රි 50 මට්ටුමේ. එතකොට මේ 150ක් පමණයි කියන අදහසින් මෙතන මේ මිල ගාන මුලින් සඳහන් කරලා තියෙනවා. අපි ඊළඟට බලමු මොකද්ද මේ වෙළඳ දැන්වීම සකස් කරලා තියෙන්නේ බලමු. මේ රවුමක් තුල ඊළඟ කියනවා තිත්තිප්පු ඉදෝ වන්දු විට්ටදු. තිත්තිප්පු ඉදෝ වන්දු විට්ටදු. තිත්තික්කුම් පළ රසම්. ඒක ලොකු කරලා ලස්සන කරලා හදලා තියෙනවා. ඇත්තටම මේ තිත්තිප්පු කියන්නේ මේ ඒ වචනේ මේ පළතුරු පානේ මේ නම හැටියට තමයි මෙතන යොදලා තියෙන්නේ. ඇත්තනම සිංහල අදහස කිව්වොත් එහෙම පැණි රස කියලා මිහිර දෙන කියන අදහස තියෙනවා. නමුත් මේකේ සඳහන් කරන්නේ මේ ඒ නම පළතුරු පානේ නම තමයි තිත්තිප්පු. ඉදෝ වන්දු විට්ටදු මෙන්න ඇවිල්ලා. මෙන්න ඇවිල්ලා. ඉදෝ වන්දු විට්ටදු මෙන්න ඇවිල්ලා. තිත්තික්කුම් පළ රසම් මිහිර දෙන පළතුරු පානය. මිහිර දෙන පළතුරු පානය. මෙතන නම තිබුණාට මෙතන තිත්තික්කුම් පැණි රස දෙන කියන අදහසක් දෙන්න පුළුවන්. මිහිර දෙන කියන අදහසක් දෙන්නත් පුළුවන්. පැණි රස දෙන පළතුරු පානය. මේ විදිහට ඒක රවුමක් තුළ පෙන්නලා තියෙනවා වෙළඳ දැන්වීම සකස් කරනකොට. ඊළඟ තව ඒ පැණි රස බීමේ එහෙම නැත්නම් පළතුරු බීමේ කවරය එහෙම නැත්නම් පෙට්ටිය ඒක උඩත් මේ විදිහට තිත්තිප්පු කියලා කියන්නේ නමමයි. යට්ඨේ යාන පළංගලි. යට්ඨේ යාන කියන්නේ මෙතන ස්වභාවිකව පළංගලි පළතුරු ඉරඳු වලින් පළතු ස්වභාවික පළතුරු වලින් ශෙය්‍යප්පට්ට කරන ලද පානම් පානයයි. ආපහු කියන්නම් මෙතන නම තිත්තිප්පු යක්ඛයාන පළංගලිල් ඉරඳු
செய்யப்பாட்ட பானம் சுவாவிக பலத்துருவலின் செய்யப்பாட்ட கரணலத பானம் பானைய මේ විදිහට පොඩි කෙටි වචන කිහිපයක් තමයි මේ වෙළඳ දැන්වීමේ යොදලා තියෙන්නේ. ඉතින් ඒකම තමයි මේ පින්තූරයේ තියෙන එක පොඩි පැකට් එකක් හැටියට ඇඳලා හදලා යොදලා තියෙනවා. ඉතින් මේ මේ වගේ කෙටි වෙළඳ දැන්වීමක් හදන්න පුළුවන් ඔය හැමෝටම වචන කිහිපයක් දැනගන්න. මම ඒ වගේ අද දෙකක් ඔයාලට කියලා දෙනවා. ඊළඟ එක බලන්න මේ. ඒ වගේම මේ වෙළඳ දැන්වීම ඒක මෙන්න මෙතනින් ඉවරයි ඔය ඔතනින් ඉවරයි ඒක ටිකක් වචන කීපයක් වැඩි නමුත් ඒකත් හරියම මතක තියාගෙන වැඩේ ලස්සනට ලියා ගන්න පුළුවන් මේ වගේ අඳලා වෙළඳ දැන්වීම දැන් මුලින්ම මේ වෙළඳ දැන්වීමේ තියෙන්නේ වෙලිවන්ද විට්ටදු මෙන්න මෙහෙම නැත්තම් වෙලිවන්ද විට්ටදු එළියට ආවා කියලා අදහසට වඩා නිකුත් උනා කියන අදහස ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මුද්‍රණය වුණා. මුද්‍රණය වුණා. වෙලිවන්ද විට්ටදු. එළියට ආවා. ඒ හෙඩ්ලයින් එක හැටියට පළමු ශීර්ෂය හැටියට තමයි මේ විදිහට මේ වෙළඳ දැන්වීම මුලින්ම සකස් කරලා තියෙන්නේ. අපි ඊළඟ බලමු මොකද්ද මේ වෙළඳ දැන්වීමට අවශ්‍ය කාරණා කියලා. ඊළඟ තියෙනවා සින්නම් සිරිවදක්කු සිරවර්හල් සින්නම් සිරවර්දල්කල් සින්නම් සිරවර්හල් එතන අදහස සින්නගේ පුංචිම සිරවර්හල් ළමයින්ට එහෙනම් ළමයි පුංචිම පුංචි ළමයි මහිල්චි පඩිත්තිඩ මහිල්ඳු පඩිත්තිඩ පැහැදිලි නැන්න මම ටිකක් ලොකු කරන්න දැන් පැහැදිලි ඇති මහින්දු පඩිත්තිඩ සතුටෙන් කියවන මහින්දු පඩිත්තිඩ සතුටෙන් කියවන ආපහු කියන්නම් සින්නම් සිරවර්හල් මහින්දු පඩිත්තිඩ පුංචිප පුංචි දරුවෝ ළමයි සතුටෙන් පඩිත්තිඩ කියවන ඉනිමෙයි මිහිර කියන අදහස දෙන්න පුළුවන් අපි මෙතන සිංහලෙන් අදහස දෙමු ඉනිමෙයි කියන පත්‍රය තමයි මේ තියෙන්නේ අපි කියමු සිංහලෙන් නම් මිහිර කියලා. සිරුවර් පත්තිරිහෙල් ළමා පත්‍රය. සිරුවර් පත්තිරිහෙයි ළමා පත්‍රය. ඔය වගේ කෙටි වචන කීපයක් තමයි මේ වෙළඳ දැන්වීමට යොදලා තියෙන්නේ. ඊළඟ ඒහි විශේෂාංග හැටියට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. පක්කටුක්කම් පක්කම් වර්ණපඩංග. පක්කටුක්කම් පක්කම් වර්ණ පඩංග මේ පිටුවෙන් පිටුව පක්කටුක්කු පක්කම් කියන්නේ පිටුවෙන් පිටුව වර්ණ පඩංග පාට පින්තූර එහෙමනම් පාට ඡායාරූප වර්ණ කියන්නේ පාට වර්ණ පඩංග කියන්නේ පින්තූර දැන් පුංචි මල් ළමයින්ට ඒ වගේ පාට පින්තූර යොදලා පත්‍රේ සකස් කරන්නට ඕන ඉතින් මේ පත්‍රේ සාරාංශය හැටියට එයාලා ලියලා තියෙනවා පිටුවෙන් පිටුව පාට පින්තූර තියෙනවා කියලා ආසහිතෙන්න තමයි ඒක ලියලා තියෙන්නේ ඊළඟ කියනවා සිරික්ක නල්ල සිරික්ක කදෙයිහ සිරික්ක කියන්නේ සිනාසිසි නල්ල හොඳ සිත්තිර කදෙයිහ මේ වචන අකුරු පැහැදිලි නැතු ඇති නල්ල සිත්තිර කදෙයිහ හොඳ චිත්‍ර කතා සිරික්ක කියන්නේ සිනාසෙන්න හොඳ චිත්‍ර කතා සිනාසෙන හොඳ චිත්‍ර කතා ආපහු කියමු සිරික්ක නල්ල සිත්‍තිර කදෙයිහල් සිනාසෙන්න පුළුවන් හොඳ චිත්‍ර කතා ඊළඟ ශීර්ෂය හැටියට චිත්‍ර පෝට්ටිහල් චිත්‍ර තරංග උඩා ළමයින්ට ආසාව හිතෙන විදිහට තමයි ලියලා තියෙන්නේ චිත්‍ර තරංග තියෙනවා චිත්‍ර තරංග අපි ඊළඟ කාරණේ බලමු ඊළඟ ඒ අඩංගු කාරණා ටික කියලා යටින් ලියලා තිනවා ඉන්නුම් තවත් ඉන්නුම් පළ පුදිහ බොහෝ අලුත් පුදිහ කියලා පුදිහ කියන්නේ අලුත් පළ පුදිය බොහෝ අලුත් අංසංගලුඩන් අංගවලින්
තවත් බොහෝ නව අංග වලින් වෙලිවන්ද විට්ටදු. නිකුත් වුණා මුද්‍රණය වුණා. තවත් බොහෝ මේ අංශ වලින් මුද්‍රණය වුණා කියලා කියනවා. ඉනිමේ මොකක්ද මේ පත්තරේ නම? මිහිර. මිහිර. ඊළඟ යටින් කියනවා නාට්ටින්. නාට්ටින් කියලා කියන්නේ මේ රටේ එල්ලා පුත්තහ නිලයංගලලුම්. එල්ලා පුත්තහ නිලයංගලලුම්. සියලුම පොත් ස්ථානවලින්. එහෙම නැත්නම් පොත් විකුණන තැන්වලින්. ස්ථානවලින්. කිඩෙයික්කුම් ලබාගත හැකි. කිඩෙයික්කුම් ලබාගත හැකි. ඊළඟ කියනවා එහෙම නැත්නම් තවත් බොහෝ නව විශේෂාංග කියලා කියන්නත් පුළුවන් මෙතන අංශංගලුඩෙන් කියන්නේ විශේෂාංග වලින් වෙලිවන්දු විට්ටතු නිකුත් වුණා. ඉනිමේ තවත් මේ ඉනිමේ මිහිර නාටින් එල්ලා පුත්ත නිලයංගලලුම් රටේ සියලු පොත් සාප්පු වලින් කිඩෙයික්කුම් ලබාගත හැකි. ඊළඟ පැහැදිලි නැතුව ඇති ටුට්ටක් කවර් ටිකක් දැන් පැහැදිලි ඇති වලට ඊළඟට කියනවා වෙලීඩුවර්. වෙලීඩුවර් කියන්නේ ප්‍රකාශකයෝ. ප්‍රකාශකයෝ අන්නේ පදිප්පහම් කියන්නේ මව් ප්‍රකාශනය කොයිල් වීදි කෝවිල පාර සිලාබම් හලාවත. එතන ලිපිණියත් සඳහන් කරලා තියෙනවා. මෙතන කියනවා වෙලීඩුවර් කියන්නේ ප්‍රකාශකයෝ අන්නේ පදිප්පහම් මව් ප්‍රකාශනය කෝයිල් වීදි කෝවිල් පාර සිලාබම් කියන්නේ හලාවත. ඉතින් මේන්න මේ පුංචිම දරුවන්ගේ පත්තරේ ගැනත් වෙළඳ දැන්වීමක් සකස් කරලා තියෙනවා. ඉතින් මේ ඒ දෙක තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් එක වෙළඳ දැන්වීමක් තමයි මේ පළතුරු පානය පිළිබඳව. අනිත් වෙළඳ දැන්වීම තමයි පුංචි දරුවන්ට චිත්‍රපතා පත්තරයක් එහෙම නැත්නම් මිහිර පත්තරේ පිළිබඳව තමයි ඔයාලට මම අද කියලා දුන්නේ. ඉතින් මේ වීඩියෝ බලලා ඔයාලත් විභාග ප්‍රශ්න පත්‍රය ලියනකොට මෙවැනි පොඩි වෙළඳ දැන්වීමක් සකස් කරන්න මහන්සි ගන්න. එහෙම වුණොත් ඔයාලට ඒ විභාගයේ හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ බලලා කවුරුත් අදහස් තියෙනවා නම් යටින් ලියන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම subscribe කරලා bell icon එක click කරලා all කරගන්න. එතකොට තවත් පාඩම් වලට බොහොමයක් බලන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්. වණක්කම්.